අයිබෝන් කියලා පිළිගන්නවා YouTube යාළුවනේ අද දවසේ අපි එකතුලා කියන්නේ 52 වෙනි කොටස් වලට පොලට හා සම්බන්ධ පාඩමත් එක්ක ඉතින් යාළුවනේ මේ පාඩමේදී මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ පාඩමේ ඉතුරු කොටස එහෙම නැත්නම් ඊයේ මම බලාපොරොත්තු වුණා ඊයේ අවසානයේදී මම කිව්වා capitalization of reserves එහෙම නැත්නම් අපි කියනවා සංචිත ප්‍රාග්ධනීකරණය ගැන කියන්නම් කියලා. එතකොට මේ සංචිත ප්‍රාග්ධනීකරණය ඊටා වැදගත් කාරණයක් වෙනවා. ඒක අර කොටස් ලාභාංශ අපි කියන තාකරොත් මේ ආයෝජකයන්ට කොටස් වෙළඳපොලේ ගනුදෙනු කරද්දී තියෙන ඉතාමත් වැදගත් වාසිය. දැන් අපි කොටස් වෙළඳපොලේදී ආයෝජකයන්ට තියෙන වාසි ගැන කතා කරන්නේ ප්‍රාග්ධන වාසි, ලාභාංශ, කොටස් ලාභාංශ, බැංකු ණය ගැනීමේ හැකියාව ඔන්න ඔය වගේත් එක්කම මේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන අද දවසේ තියෙන එකත් සංචිත ප්‍රාග්ධනීකරණය කියන එක ඉතා වැදගත් කාරණයක් වෙන එක අපිට වාසියක්. එහෙනම් අපි අද සංචිත ප්‍රාග්ධනී ගැන කතා කරන්න. ඉස්සෙල්ලම කියලා දෙන සංචිත ප්‍රාග්ධනීකරණය කුමක්ද කියලා ඊට පස්සේ මම ඔයගලන්ට කියලා දෙන්නම්. මේ පාඩමේදී සංචිත ප්‍රාග්ධනීකරණය වෙනවද නැද්ද කියලා හොයාගන්න හැටි. ඊළඟට කියන්නම් සංචිත ප්‍රාග්ධනීකරණය වෙච්ච සමාගමක මොකක්ද ඇතුළාන්තය. හතරවෙනියට කියන්නම් සංචිත ප්‍රාග්ධනීකරණය වුණාට පස්සේ අපි මොනවද ඒ වගේ අවස්ථාවක කරන්න ඕනේ කියලා. එහෙනම් කොටස් හතරෙන් පළවෙනි කොටස. සංචිත ප්‍රාග්ධනීකරණය කියලා කියන්නේ යාළුවනේ සාමාන්‍ය සමාගමක් විසින් වසර පුරා මුල්්‍ය වර්ෂයේ පුරා ලබන්නා වූ ආදායම් ප්‍රමාණය ලාභය ඔවුන් ක්‍රම කීපයකට ක්‍රියා කරන්න පුළුවන්. ඒ ලාභය එකක් තමයි ඔවුන් ඒ ලැබූ අධික ලාභය ලාභාංශ විදියට මහජනතාව අතර බෙදා හරින්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අවුරුද්දට අදාළව ඒක කොටස් ලාභාංශයක් විදියට මහජනතාව අතරත් බෙදා හරින්න පුළුවන්. මම මේවා ගැන වීඩියෝ කරලා තියෙනවා. තුන්වෙනියට ඒගොල්ලන්ට හැකියාව තියෙනවා මේක තමන්ගේ සමාගමේ අනාගත අභිවෘද්ධිය සඳහා ආයෝජනය කරන්න. එහෙම නැත්නම් මේගොල්ලන්ට හැකියාවක් තියෙනවා සමාගමේ ඒ වැඩිපුර ලාභය සංචිත ලාභයක් විදියට තවදුරටත් පවත්වාගෙන යන්න. ඉදිරියට තවදුරටත් පවත්වාගෙන යන්න ඉතුරුවක් විදියට මේක පස්සේ ගන්නවා කියන හැඟීමේ වගේ පවත්වාගෙන යනවා. ඉතින් ඔහොම පවත්වාගෙන ගිහිල්ලා මේ ලාභය අධික වුණාට පස්සේ මේ කොළඹ කොටස් වෙළඳපොලේ අනුමැතියක් යටතේ ඔවුන් තීරණය කරනවා ඒ අධික ලාභය මහජනතාව අතරට මහජනතාව වෙත කොටස් ප්‍රමාණයක් විදියට බෙදන්න. උදාහරණයක් විදියට කිව්වොත් එහෙම යාළුවනේ දැන් ඔයා ගාව තියෙනවා යම්කිසි සමාගමක කොටස් 100ක්. ඒ සමාගම හිතනවා හරි දැන් මම මේ සමාගමේ සමාගමට ඔයා ගාව තියෙන කොටස් 100ට හරියන්නේ අපිටම 10ට 1 අනුපාතය යටතේ කොටස් නිකුත් කරනවා කියලා. ඒ කියන්නේ සංචිත ප්‍රාග්ධනීකරණයක් විදියට අලුතෙන් කොටස් ටිකක් නිකුත් කරනවා මහජනතාව වෙත. හැබැයි ඔබ ගාව තියෙන අනුපාතයට අදාළ. ඔබ ගාව තියෙන කොටස් 100යි. දැන් සමාගම විසින් නිකුත් කරනවා 10ට 1 අනුපාතය යටතේ. ඒ කියන්නේ ඔබ ගාව කොටස් 100 නම් ඔබට ලැබෙනවා අමතර කොටස් 10ක්. මේ අමතර කොටස් 10 සඳහා ඔබ ගෙවීමක් කළ යුතු නැහැ. ඔබ ඒක සමාගමේ විශ්වාසනීය ආයෝජකයෙක් විදියට ඔබට එය කොටස් ප්‍රමාණය ලැබෙනවා. මේ සංචිත ප්‍රාග්ධනීකරණයේ කොටස් ප්‍රමාණය වැඩිපුර ලැබුණාට පස්සේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඒ සමාගමේ තියෙන මිල ගණන් වෙනස් වීමේ අති ප්‍රබල හැකියාවක් තියෙනවා. එහිඳ මගේ යාළුව මත තියන් දැන් සංචිත ප්‍රාග්ධනීකරණය මම හිතන්නේ ඔයගලන්ට තේරුණා. සංචිත ප්‍රාග්ධනීකරණයදී වෙන්නේ සමාගම අධික ලාභයක් ලැබුවම ඒ ලාභය මහජනතාව විදිය ලෙසට මහජනතාව වෙතට ලබා දෙනවා ඔවුන් කොටස් ලෙස. ඒක තමයි සංචිත ප්‍රාග්ධනීකරණයදී වෙන්නේ. අපි සංචිත ප්‍රාග්ධනීකරණයේ වෙලා තියෙන සමාගම දෙවෙනි කොටසේදී සංචිත ප්‍රාග්ධනීකරණයේ වෙලා තියෙන සමාගමක් හොයාගන්න හැටි කිව්වොත් මෙතන යන්නේ CSE daily නැත්නම් publication වල CSE daily click කරාට පස්සේ ඔගලන්ට ඒ ඩේලි වල report එකකට යන්න පුළුවන්. මම මේ report එක ගැන පැහැදිලි කරා. පල්ලෙහාට ගාවට පස්සේ මෙන්න මේ පල්ලෙහෙන් තියෙනවා සංචිත ප්‍රාග්ධනීකරණය සිද්ධ වෙන සමාගම් ගැන හොයන්න. මේ තියෙන capitalization of reserves සංචිත ප්‍රාග්ධනීකරණය මේ කාලෙදී සංචිත ප්‍රාග්ධනීකරණයක් වෙනවා සිලෝන් and foreign traders වල. ඒ කියන්නේ එකට එකක් ඔබ කොටස් 100ක් තිනවනම් තව කොටස් 100ක් ලබා දෙනවා කියන කාරණය මට තමයි මේ කොටස් සංචිත ප්‍රාග්ධනීකරණය වෙන්නේ. ඉතින් මේ වගේ සමාගම කොටස් මිලදී ගැනීම හොඳයි. නමුත් සමාවෙන්න හොඳයි කියලා කියන්නේ මේ සමාගම ගැන නෙමෙයි. මම කියන්නේ මේ වගේ අවස්ථාව කොටස් මිලදී ගැනීම හොඳයි. නමුත් හොයලා බලන්න ඕනේ සමාගමේ perform කොහොමද, ඊළඟට ඒ සමාගම සංචිත ප්‍රාග්ධනීකරණය ලබා දෙන්නේ කොයි වගේ පසුගිය වසරවල ලාභයක් උපයලා තිනවද මේ කියන කාරණාත් හොයලා තමයි මේ කාරණේට යන්නේ. හරි. අපි දැන් දෙවෙනි කාරණේ පැහැදිලි කරා. තුන්වෙනි කාරණේට අපි යමු සමාගමකට. සමාගමකට ගිහිල්ලා බලමු ඒගොල්ලන්ගේ සංචිත ප්‍රාග්ධනීකරණය සිද්ධ වුණේ කොහොමද කියන කතාව.
මං ඇලියන්ස් එකටම යනවා මොකද ගිය සතියේ ඊයේ පාඩමත් එතනින්ම නවත්තපු හින්දා ඇලියන් සමාගමේ අපි ගිහියේ පාඩමේ නැවතුනේ ඇනවුස්මන්ට් වලට ගියා ඇනවුස්මන්ට් වලදී අපි පල්ලෙහාම් පල්ලෙහාට ගියාට පස්සේ අපි දැක්කා සබ්ඩිවිෂන් එකක් තියෙනවා එතනම තිබ්බා අපිට හම්බ වෙන්නවා මෙන්න මෙතන capitalization of reserves මෙන්න මෙතනින් තියෙන්නේ මේ සංචිත ප්‍රාග්ධනීයකරණයක් සිද්ධ වුණා කියලා නිවේදනයක් මේක තියෙන date of initial announcement ඒ කියන්නේ නිල වශයෙන් මේ announcement එක කරපු දවස 2016 අගෝස්තු මාසේ 10 වෙනිදා proportion එක මම මේ proportion කියන ඉංග්‍රීසි වචනේ පැහැදිලි කරා මගේ ආදරණීය යාළුවනේ හොඳට මතක තියාගන්න මගේ මේ නාලිකාවේ භාවිතා වෙන ඉංග්‍රීසි වචන සහ යම් යම් ඉතාමත් පොඩි තාක්ෂණික දේවල් ඔබට ගැටලුවක් නම් කිසිම වෙලාවක පැකිලෙන්න එපා ඒ ඉංග්‍රීසි වචනේ හෝ වෙනත් කාරණා මගෙන් අහන්න හේතුව ඔබ ප්‍රශ්නයක් ඇහුවොත් මම දන්න ඔබට නොතේරෙනවා කියලා එතකොට මට ඒ පැහැදිලි කරන්නට පුළුවන් සමහර විට මේ නාලිකාව බලන අති බහුතරයක්ට මේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හින්දා නිකන් සාමාන්‍යයෙන් වීඩියෝ එක බලලා තේරෙන්නේ නැති දෙයක් තිබුණොත් ඒක එහෙමම අරන් යන්න එපා ඒ තේරෙන්නේ නැති දේ ඒ වෙලාවෙම පැහැදිලි කරන්න අහන්න මං කියලා දෙන්න ලෑස්ති කිස් ඉංග්‍රීසි වචන තේරෙන්නේ නැත්නම් මේ ඉංග්‍රීසි වචන ලිස්ට් එක මට එවන්න කමෙන්ට් එකක් විදියට මම ඉංග්‍රීසි වචන වල ගැන තේරුම වෙනම වීඩියෝ එකකින් ඔබ වෙනුවෙන්ම කරන්න ලෑස්ති හේතුව අරමුණ වෙන මුකුත් නෙමේ 2030 දී ලංකාවේ සෑම පුද්ගලයෙකුම ලංකා කොළඹ කොටස් වෙළඳ පොළේදී එක කොටසක හෝ එක සමාගමක හෝ ආයෝජකෙක් නැත්තම් අයිතිකරුවෙක් කරන එකයි. ඉතින් යාළුවනේ දැන් පිටෙන්ට આવ ප්‍රොපෝෂන් එක කියලා කියන්නේ මූලික වශයෙන්ම අදාළ සමාගමේ කොපමණ කොටස් සංඛ්‍යාවක් ගෙවනවද ඔබ කොපමණ කොටස් සංඛ්‍යාවක් තබා ගත යුතුද කියන එක. බලමු මේක. 1 new ordinary share for the every 3 exciting ordinary share. ඒ කියන්නේ minimum. දැන් එක new ordinary share එකක් එක සාමාන්‍ය ෂෙයා එකක් ගෙවනවලු ඔබ ගාව කොටස් තුනක් තියෙනවා. ඒක තව ටිකක් පැහැදිලි කරමු. ඔබ ගාව කොටස් 300ක් තියෙනවා නම් ඔබට අලුත් කොටස් කීයක් හම් වෙනවද? හරියට හරි. ඔබට අලුත් කොටස් 100ක් හම් වෙනවා. ඔබ ගාව කොටස් 30ක් තියෙනවා නම් අලුත් කොටස් 10ක් හම් වෙනවා. එතකොට මතක තියන්න මේකින් කියවෙන මේ අන්තිම අගිස්ස ඉලක්කමෙන් තියෙන අපි ගාව තියෙන ඕන කොටස් සංඛ්‍යාව මේ තියෙන අලුතෙන් අපිට දෙන කොටස් සංඛ්‍යාව. Date EX කියලා කියන්නේ මේ ගෙවීම නැත්නම් මේ capitalization of reserve එක අවසන් වෙන දවස. ඊළඟට මේකේ තියෙන atomment එක එතනින් එහාට ඒ ගෙවීම නැත්නම් අපි කියනවා මේ ගනුදෙනු ආරම්භ වෙන කාලය එතනින් එහාට ඒ ගෙවීමත් එක්ක ඊළඟට QTY offered. QTY offered කියන්නේ මේක හඳුන්වන්නේ quantity එක. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රමාණය කියලා. මෙන්න මෙච්චරක කොටස් ප්‍රමාණය නිකුත් කරන්න මේගොල්ල බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒකත් හොඳට මතක තියාගන්න මෙච්චර කොටස් ප්‍රමාණයක් ඒගොල්ල නිකුත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊළඟට share transfer book open. එතනින් එහාට කොටස් හිමියන්ට මේ කොටස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනින් එහාට කියන කාරණේ තමයි මේ ටිකෙන් කියවෙන්නේ. එතකොට හොඳට මතක තියාගන්න capitalization of reserve එකක් සිද්ධ වුණාට පස්සේ ආලුනේ අලුතෙන් කොටස් එකතු වෙනවනේ. මේ එකතු වීම කියන කාරණේ මත මේ සමාගමේ යම් යම් වෙනස් වීම් සිද්ධ වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ ලාභාංශ ගෙවීම් ඒගොල්ලන්ගේ earning per share එක ඒගොල්ලන්ගේ dividend growth එක වෙනස් වෙන්න පුළුවන් මම මේ කියපු ලොකු වචන ටික මතක තියාගන්න අපි ඉදිරියේදී ඉතා ඉක්මනින් financial report කියවන්න යනකොට මේ කතාව හොඳට මතක තියාගන්න මොකද නැත්තම් ඔගොල්ලෝ දැනටමත් සමහර කෙනෙක් annual report කියවන්න දන්නා නම් financial report analyze කරන්න දන්න කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලෝ කල්පනා කරයි සමහර විටක 2012 දී සමාගම earning per share එක රුපියල් 2යි ඊට පස්සේ 2.5යි 2015 වෙනකොට 2.3යි ඔහොම වැඩි වෙලා ඇවිල්ලා එක පාට එක වසරකදී earning per share එක down වෙලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ කල්පනා කරා ඇයි මෙහෙම down වුනේ මේ සමාගම අලාභ ලැබලා ඇති කියලා. නැහැ මේ සමාගම අලාභ ලැබීම කතාවක් නෙමෙයි අර අපි එකපාර කොටස් වැඩිපුර සංඛ්‍යාවක් දාපු හින්දා ඒ කොටස් වලට අර ලාභාංශ හෝ EPS එක බෙදීම කියන කාරණේ තමයි තියෙන්නේ. හින්දා මගේ යාළුව මේක හොඳට මතක තියාගන්න. හරි. දැන් ඔන්න අන්තිම පොයින්ට් එක. දැන් මේකේ වාසියක් ගන්න පුළුවන්. ඔව් වාසියක් ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න capitalization of reserves එක මේකේ හරි ඇනවුස් කරද්දී වහාම පොඩ්ඩක් පිටිපස්සට ගිහිල්ලා මේ සමාගම ගැන හොයන්න. සමානුපාතයේ එකට එක වගේ සමානුපාතයක් තියෙනවා කියන්නේ ඔබ කොටස් එකක් තියෙනවා එකක් දෙනවා 100ක් තියෙනවා එකක් දෙනවා ඔබ ලක්ෂයක් කොටස් තියෙනවා ලක්ෂයක් දෙනවා අන්න ඒ වගේ අදහසක් තියෙන නමුත් ඔබ බලන්න ඔබ ගන්න සමාගමේ මොන වගේ වර්ධනයක්ද තියෙන්නේ මොන වගේ ඩිවිඩන්ඩ් එකක්ද ගෙවන්නේ කියන එක මම තව දෙයක් ඔයගලන්ට මගේ යාළුවන්ට මතක් කරන්නම් සමාගමක් ගන්නකොට මම නම් හරි කැමතියි
ඔගොල තෝරගන්න වන ඩිවිඩට එකක් දෙන සමාගම් මොකද ලංකාවේ කොටස් වෙනද පොලේ දේශපාලනික ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න මේ හැම දෙයක් හින්ද මුඩ පහල යනවනි ඉතින් ඉතින් යාළුවනේ අපි මේකේ බැරිලාකින් හරි දැන් මේ අපිට බැංකුවක ස්ථාවර තැන්පතුවක දාලා 111 ගන්න පුළුවන් කම තියෙද්දි කොටස් වෙලද පොලේ ආයෝජනය කළා අවුරුදු ගණන් බලාගෙන ඉන්න නම් වෙත් කරන්න යන්නේ පහ හේතුව තමයි මොකද අපිට සල්ලි කියන දේ එක තැනක ගුලි කරගෙන එක තැනක තියාගෙන අවුරුදු 10 15 ඉන්න ඕමනාවක් නැහැනි ඒ හින්දා මතක තියාගන්න සමාගමත් තෝරනකොට මම හරි කැමති මම ඉස්සරහට මගේ ස්ට්‍රැටජිස් කියලා මම කියලා දෙන්නම් උගලන්ට මොකද්ද කරන්න ඕන කියන කාරණේ නමුත් මූලික වශයෙන්ම ලාභාංශ ගෙවන සමාගමක් ඔබ උත්සාහ කරන්න මිලදී ගන්න. හේතුව තමයි ලාභාංශ ගෙවන සමාගමක් ඔබ මිලදී ගත්තොත් ප්‍රාග්ධනේ වැඩි වුණත් එකයි කියන්නේ කැපිටල් කියන අපි සාන කරන කොටස් මිල ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි ඔබ පොඩ්ඩක් පැත්තකින් වෙලා ඉන්න පුළුවන්. හේතුව සමාගම ඔබට නිත්‍ය වශයෙන්ම ලාභාංශයක් ගෙවන. හැබැයි එහෙමයි කියලා ඔබ අහක බලාගෙන ඉන්න යන්න එපා. ඔබ අනිවාර්යෙන් අවුරුද්දකට සැරයක් නෙමෙයි මාස ගානකට සැරයක් කියලා ඒගොල්ලන්ගෙන් එන රිපෝට් කියවන්නේ. කියවන හැටි කියලා දෙන්න. ඒ කියවලා මේ සමාගම යන්නේ කොහෙද කියන එකත් අවබෝධ කරගන්න. ඒත් එක්ක මගේ යාළුවන්ට මතක තියන්න මේ capitalization of reserves කියන එක සිද්ධ වුණාට පස්සේ සමාගමක කොටස් මිල ඉතා ඉක්මනින් වැඩි වෙන්න පුළුවන්. කියන්නේ නිවේදනය කරපු ගමන් බොහෝ සමාගම්වල මෙන්න මේ කොටස් මිල වැඩි වෙන හේතුව මිනිසුන් පෙළඹෙනවා. තමන්ටත් මේ වාසිය ලබා ගන්න මොකද දැන් මෙතන විදිහට ගත්තොත් තුනක් තිබුණොත් එකක් දෙනවා නම් මිනිස්සු පෙළඹෙනවා තව දුරටත් කොටස් මිල දී ගන්න. මිල දී ගත්තට පස්සේ ඉතින් අනිවාර්යෙන්ම ලොකු මේකක් සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා ඒ මිලදී ගැනීම මිල ගණන් ඉහළ යෑම පස්සේ capitalization of reserves එකෙන් පස්සේ මිල ගණන් අඩු වෙන්න පුළුවන් කියන එකත් මගේ අලුව හොඳට මතක තියාගන්න. ඒ වගේම ඒක ටිකක් දීර්ඝකාලීන බලපෑමක් ඇති වෙන්නත් පුළුවන් ඒ අදාළ සමාගම් වලට සමස්තයක් විදිහට. ඒක තමයි ඇත්තම කතාව මේ capitalization reserve එකක් සිද්ධ වුණාට පස්සේ. හරි මම හිතනවා මගේ යාළුවන්ට සංචිත ප්‍රාග්ධනීකරණය තේරුණා කියලා. මේ වචන ඔයගලන්ට ගැඹුරුණා තේරුන්නේ නැත්නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම සූදානම් ඔයගලන්ට මේ හැම දෙයක් ගැනම පැහැදිලි කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පාඩමින් අපි ඉක්මනට හම්බෙමු. ගොඩක් දෙනෙක් අහලා තිබුණා බදු වර්ග ගැන කතා කරන්න කියලා. ඒ කියන්නේ කොටස් වෙනද පොලේදී ගහන ස්කොපිකම් කොමිෂන් එක වෙන්න පුළුවන්, ස්ටොක් බ්‍රෝකර්ලගේ මේක වෙන්න පුළුවන්, සෙස් බද්ද වෙන්න පුළුවන්, මේ දේවල් ගැන කතා කරන්න කියලා. හරි මම ඒ දේවල් ගැන කතා කරන්නම් තව ඉදිරියට. එහෙනම් සියලු දෙනාටම ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්න උතුරු. ජය වේවා.